వీళ్ళ తీయలే ఉందా ఇంకో నమ్ము కాలం ఉంటే ఎలా జైలు కాలేక రెస్ట్ ఉంటే ఎలా పడితే ఎంత వీళ్ళ తీయలే మీరంటే ఆర్థిక కావాల్సిన కాలకాలంలో కాంటా ఇండి
විනාශය කරා. 80ට 89 ඒ කාලකන්නි විනාශය සිද්ධ කරා. අනිත් ඒ හොරකම් කරා නම් හොරකම් කරපු එක ආව අපර බඩු දිනවා. මංකොල්ල කෑවනම් මංකොල්ල කාපු කල්ලන් ගහල් බඩු දිනවා. හැබැයි මුං කරේ ගිනිති එකයි ඌරෝප එකයි විනාශ කරගල. එතකොට මොකෙක්ටවත් ඇතුලට මුං කරේ. එහෙම කරපු ජේ.ඊ.පී. එක පොලිසිය හමුදා උදුවේ මරපු ජේ.ඊ.පී. එක පොලිසිය හමුදා උදුවේට රස්සාවේ ඉන්නකොට තමගේ දෙමව්පියන්ට කතා කරලා තර්ජනය කරනවා. ඒ මිනිසුන්ට රස්සාවේ නැහැ කියලා තර්ජනය කර ජේ.ඊ.පී. පොලිසිය හමුදා වැඩ කරපු වෙලාවට තමගේ තාත්තා අම්මව ඝාතනය කර ජනතා විනිවිද පෙරමු. පොලිසිය හමුදා මිනිසු රාජකාරී කරලා ගෙදර ගියාම නිවාඩුව කතා කරන්න රෑ ගිහිල්ලා ජේ.ඊ.පී. කාර්යය පොලිසිය මනුස්සයව අරන් ගිහිල්ලා බෙල්ල කවලා ගෝකූඩ තිබ්බේ. මට මතකයි අලව්වේ ඔස්මන් රාහන්. අලව්වේ ඔස්මන් රාහන් නිවාඩුව ලබාගෙන ගෙදර ගියා. ගිරුල්ලේ ගෙදර තිබුණා. එක දවසක් රෑ ගත කරලා ඉඳි කියලා. රෑ වෙනකොට ආවා ජේ.ඊ.පී. කේ කට්ටිය. ඔස්මන් රාහන් මේ ගෙදර දොර අරලා එළියට ගත්තා. දරුවෝ ඉඳන් ගිරිතයි ජනේලෙන් බලන් ඉන්න තාත්තා එළියට ගින්නවා. ගෙදර ඉස්සරහා බෝක්කු මිත්‍රවරු. බෝක්කුලා කරන් ගිහලා ජේ.ඊ.පී. කාර්යෝ මේ ඔස්මන් රාහන්ගේ බෙල්ලේ චිරි චිරි ගාලා මේ විදිහට කපලා ඉවරලා බෙල්ල එතන රිටක් දාලා මේ ඉස්සරහා තියලා කඳ කානකට දාලා කියලා. එහෙමයි පොලිසියට සහ හමුදාවට ජනතා විමුක්ති පෙරමුණ තලන්නේ. එහෙම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අද තරුණ සේවා සභාවේ ශාලා හෝල් එක බුක් කරලා පොලිසිය විශ්වවිද්‍යාලයේ කන්දරාව ගෙනල්ල ගෙන්නගෙන අද තියෙනවා ජනතා විමුක්ති පෙරමුණේ ශක්තිය වරකා බලන්න පොලිසිය විශ්වවිද්‍යාලයේ සහය ගන්න. විලදැද්දාවට තියෙන උන්න නිනිපොම්යක් නම්බු කාර්තමට ඇලපි ගෙන්නා ජේ.ඊ.පී. කාර්යයක රැස්වීමට යනවා. මට තියෙන ප්‍රශ්නේ විලදැද්දාවට තියෙන කෙනා නිනිපොම්යක ජේ.ඊ.පී. පොලිසිය මිනිහට හමුදා මිනිහට ඒ විදිහට සලකනවා. ඒ පොලිසිය කෙනාගේ හමුදා මිනිහාගේ බෙල්ල තාම තාත්තා කපල බෙල්ල නිරිකලා බෙල්ල කපල මරලා දානවා. ඒ මරලා දාපු උන්ගේ උදවියගේ දරුවෝ මේ වගේ ජේ.ඊ.පී. ගේ කතා කරන තරකට යනවාද කියලා ඉල්ලලා හිතලා බලන්න ඕනේ. අනිත් පැත්තේ මිත්‍රවරුනි පොලිස්පති මාර්ගයෙන් ලැබුවා කීපක් කරනවා. පොලිසිය ඉඳගෙන පොලිසියෙන් කාලා රජයේ පඩි අරගෙන මේ වැඩ කරපු මේ මෙතෙන්ට යන උන්දලා ටික මෙතෙන්ට මූණ විය පොලිසියට හොද මූණ පෙන්නන යටි ජේ.ඊ.පී. එකට බුක්කු ගන්න සපෝට් එක දුන්න දීගෙන හිටපු අය දෙන එක පිළිබඳව තැයි භාගයක් කරන්නට අතීතය හොයලා බලන්න ඕන. බුද්ධාංශ යොදවලා පොලිස්පති මාර්ගයෙන් කියනවා බුද්ධාංශ යොදලා අතීත ක්‍රියාකාරකම් පිළිබඳව හොයලා බලන්න ගිහිල්ලා ඉන්න කීප දෙනා. ඒ වගේම ඉදිරියට මෙන්න කටයුතු කරන්න කොයි ජීවිතයක් කරන්නද කියන එක පිළිබඳව අවධානය යොමු කරන්න කියන එක මම පොලිස්පති මාර්ගයට අවධානය